අයිබවන් මා මේවන විට රැඳ සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලය තුල ස්ථාපිත ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථානය තුලයි 2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද ගණනය කිරීම මේවන විට ආරම්භ වී තිබෙනවා. මා මේ මොහොතේ සම්බන්ධ කරගන්නට සූදානමින් සිටිනවා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් බණ්ඩාර යාපා මහතා. මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද පසුරු හතරට අවසන් වුණා. මේවන විට ඡන්දය ගණනය කිරීමේ කටයුත්ත සිදුවෙනවා. අපිට ප්‍රථම තැපැල් ඡන්ද ප්‍රති मध्यस्थान विशी पहाकिन दहतुन गणन क्रीम अवसान कर लती नवा तब तिनाडी पहलवा कितर काल तुल तपेल चंद गणन क्रीम सील दिवल अवसान में किल बलापुरत्तु नवा यदि कुटे विनाडी पहल एम पासे उब सील दिन आरम देन गणन पुलवान कोलम डिस्ट्रिक के तिस्पन दहसकट अधिक राज्य सेवकयान गे तपेल चंद प्रतिपले එවගේමයි මම ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අමතරව නිල ප්‍රධාන ඡන්ද ප්‍රතිඵල කීයට වගේ බලාපොරොත්තු වන්න පුළුවන්ද? අද දිනේදී කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ප්‍රතිඵලය කීයට වගේ බලාපොරොත්තු වන්න පුළුවන්ද? කොළඹ දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 140ක් තියෙනවා සාමාන්‍ය ඡන්ද සඳහා. එය බෙදලා තියෙන්නේ DSA නායක විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය ලෙස. දැන් ගණන් කිරීම ආරම්භ වුණා. පස්වරු 6ට එක ගණන් පළවෙනි ගණන් කිරීම ආරම්භ වෙලා 7:40ට අවසන් ගණන් කිරීම ආරම්භ වුණා. සීතාව වගේ ඈත ප්‍රදේශ වලින් එන ඡන්ද පෙට්ටි ලැබෙන්නට ටික ප්‍රමාදයක් සිද්ධ වෙන නිසා තමයි එහෙම ප්‍රමාද වුණේ. දැන් යහසුල ගණන් කිරීමේ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. 20,000කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය සේවකයන් මේ කටයුත්තට උදව් කරා. දැන් ගණන් කිරීමේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කටයුතු ඉටු කරමින් පවතිනවා. අපි පැය 3ක් විතර කාලය තුල ප්‍රථම ප්‍රතිඵලය නිකුත් කරන්නට සියලු කටයුතු සූදානම්ින් පසු වෙනවා. ප්‍රතිඵල කාමරය සහ ප්‍රධාන කාර්යාලය සමග සම්බන්ධ වෙලා සිදු කරන මෙහෙයුම සිද්ධ කරමින් පතු වෙනවා. අපි හිතනවා තව පැය 3ක් විතර ඇතුළත කාල තුල සීළු දනාගීම ගණන් කිරීම අවසන් වෙයි කියලා. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. ප්‍රථම තැපැල් ඡන්ද ප්‍රතිඵලය කොළඹ දිස්ත්‍රික්කයේ තුල තවත් විනාඩි 15කින් පමණ ලබා දීමට හැකියාව පවතින බව තමයි ඔහු සඳහන් කළේ. අප ඔබට ප්‍රථම තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ සියලු තොරතුරු ගෙනීමට සූදානම්ින් සිටනවා. රැඳි සිටින හිරු ප්‍රවෘත්ති සමගින් බම කුෂාන් දනුෂ්ක සෙනවිරත්න කොළඹ රාජකීය විද්‍යාල පරිශ්‍රයේ සිට